හයි ගයිස් අපි කලින් වීඩියෝ එකේ කතා කරා ෆ්ලැට් බෙන්ච් ඩම්බල් පුල්ලෝ එක කොහොමද කරන්න කියලා අපි ග්‍රිප් ගන්න විදිය බ්‍රීතින්ග් ටෙක්නිකලි සීලොම දේ කතා කරා දැන් මම ඇවිල්ලා ඉන්නේ ඩම්බල් පුල්ලෝ එකේ ඇඩ්වාන්ස් එක්සයිස් එකට ක්‍රොස් බෙන්ච් පුල්ලෝ එක මේක පොඩ්ඩක් විශේෂ එක්සයිස් එකක් මොකද හේතුව සාමාන්‍යයෙන් කුදු එක්කෙනෙක් නම් ගොඩක් වෙලාවට පෙළුවත් මෙහෙම ඉන්න එහෙම කුදු විදියට ඉන්න එක්කෙනෙක්ට හොඳම එක්සයිස් එක තමයි මේ ක්‍රොස් බෙන්ච් පුල්ලෝ එක කියන්නේ මොකද හේතුව මේ එක්සයිස් එකෙන් චෙස්ට් එකට අමතරව අපේ බෑක් මසල් එකත් තරමක් වැඩියෙන් වැඩ කරනවා ඉතින් බලමු සාමාන්‍යයෙන් මම කලින් වීඩියෝ එකේ කියලා දුන්න ඩම්බල් පුල්ලෝ එකට සමාන විදිහම තමයි සේම් thing තියෙන්නේ grip ගන්න විදිය breathing breathing weight එක උඩට weight එක උස්සනකොට lift කරනකොට breathe out කරනවා weight එක release කරනකොට breathe in කරනවා ඒ විදිහට තමයි යන්නේ මේක හැබැයි pull එක වල ටෙක්නික් පොඩ්ඩක් වෙනස් මොකද අපි කලින් වීඩියෝ එකේ කරේ bench එකේ නිදාගෙන කරේ නමුත් මේකේ පොඩි වෙනසක් තියෙනවා බලමු මම පොඩ්ඩක් මේක හොඳට consider කරලා කරන්න මේකේ ටෙක්නික් කොහොමද කරන්න කියන එක බලමු මුලින්ම position එකට කොහොමද යන්න කියලා ඔකල මුලින්ම set වෙන්න ඕනේ වාගේ කකුල් දෙක ගත්තොත් වා කකුල් දෙක මෙහෙම උඩට ආවම knees වල ඉඳන් ගත්තොත් අංශක 90ක 90 ඩිග්‍රී 90 ඩිග්‍රීස් තියෙන්න ඕනේ ඊට පස්සේ බොඩි එක ගත්තොත් තනිකර කෙලින් තියෙන්න ඕනේ වර්කවුට් එක පටන් ගන්න ඉඳි ස්පෙෂලි ඔයා ඔයාගේ වෙනද බෑක් බෑක් එකෙන් තමයි ඔයාගේ මේ සම්පූර්ණ බොඩි වේට් එක ඉඳලා තියෙන්න ඕනේ සමහර කට්ටිය කරන වැරද්දක් මෙහෙම මෙයා බෑක් හෙඩ් එකෙන් ඒ කියන්නේ ඔළුව පිටිපස්සෙන් තමයි බෙන්ච් එකේ ඉන්නේ ඒක වැරදි ඔයා පොඩ්ඩක් ඉස්සරහට එල්ල මේ ලැට් මසල්ස් වලින් තමයි ඔයා බෙන්ච් එකේ ඉන්න ඕනේ ඊට පස්සේ එක්සර්සයිස් එක පටන් ගන්නකොට same thing මම කලින් වීඩියෝ එකේ කිව්වා වගේ ඔයාගේ බොඩි එක එකවත්තොත් 90 ඩිග්‍රීස් තියෙන්න ඕනේ සහ 180 ඩිග්‍රීස් වලට මේ අත් දෙක පල්ලෙහාට යනවා එතකොට මෙහෙම පල්ලෙහාට යනකොට මෙන්න මේ ලෙවල් වලින් එක පල්ලෙහාට යනවා ඊට පස්සේ ආයි normal breathing කරන විදියත් එක්ක මේ ගන්න එනවා special දේ තමයි ඔයා මේ exercise එක කරනකොට ඔයාගේ මේ low body එකේ තියෙන position එක මම දැන් කළ පෙන්නන්නේ කරන විදිය හිතන්නවා මේ weight එක මෙහෙම පල්ලෙහාට යනකොට මේ weight එකත් එක්කම ඔයාගේ මේ low body එක knees වලින් පොඩ්ඩක් පල්ලෙහාට එන්න ඕනේ කියලා මේ මේ ඔක්කොම පල්ලෙහාට යනවා සයි weight එක උඩට එනකොට මේ විදියට normal 109 ඩිග්‍රීස් වලට හැදිලා තියෙනවා මේක අනිවාර්යෙන් වෙන්න ඕන දෙයක් කියන්නේ මෙහෙම පල්ලෙහාට යනකොට weight එකත් එක්ක ආයි උඩට එනකොට මෙහෙම වෙන්න ඕනේ ඒව නැතුව කරනවා වැරදි සාමාන්‍ය මෙහෙම එක්සයිස් එක කරනවා කියන්නේ ඒක වාට සම්පූර්ණ රිසල්ට් එක ගන්න නැහැ මම තව පාරක් කරලා මෙන්න හරියනව weight එක මෙතනින් පටන් ගත්තා මේ විදිහට මීට පල්ලෙහාට යනවා සා स्पेशली වාගේ පොඩක් ශරීරේ හැඩේ වෙනස් වෙලා තියෙනවා නම් වාට සූටබල් එක්සයිස් එකක් තමයි මේ පුල්ලෝ එක කියලා කියන්නේ normally අපි පුල්ලෝ එකක් ෆ්ලැට් බෙන්ච් උනත් ක්‍රොස් බෙන්ච් උනත් සාමාන්‍යයෙන් 10x4 range 12x4 range 8x4 range වගේ යන්නේ ඉතින් මතක ගැතුව කරන පොසිෂන් එක ටෙක්නිකලි හරියට කරන්න බ්‍රීතින්ග්ස් හරියට කරන්න අපි මේ වීඩියෝ එකේ දෙකේ මේ වීඩියෝ දෙකේ කතා කරලා පුල්ලෝ එක්සයිස් ඒ කියන්නේ චෙස්ට් එක්සයිස් වල මුල් ටික නෙක්ස්ට් වීඩියෝස් වලින් පටන් ගන්නවා කොහමද බෙන්ච් ප්‍රෙස් බාබල් බෙන්ච් ප්‍රෙස් ඩම්බල් බෙන්ච් ප්‍රෙස් සහ සම්පූර්ණ චෙස්ට් වර්ෂන් එකම ටච් අප් කරන්න ඉතින් එකතු වෙන්න අපේ YouTube channel එකත් එක්ක page එකත් එක්ක ඔයක ඩවුට් එකක් තියෙනවා නම් කිසිම ඩවුට් එකක් නැතුව මැසේජ් එකක් දාන්න reply එක මම තමා දෙන්නේ ඉතින් ඔයගොල්ලෝ හැමෝටම